සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ මනුස්ස ජීවිතය උදා වෙන්නට නම් මනුස්ස සහයෝගය අත්‍යවශ්‍යයි ඒ මනුස්ස සහයෝගයට ඒකාබද්ධ වෙන්න නම් ආදරය මුසු වෙන්නට අත්‍යවශ්‍යයි ආදරය මුසු කරගන්න අත්‍යවශ්‍ය වෙද්දී පරිසරයට හිතකාමීද සබහාදහමට හිතකාමීද මනුෂ සංහතියට හිතකාමීද පුද්ගලීක වීම අත්‍යවශ්‍යයි එතකොට රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ හැම ගුණාත්මක භාවයක්ම මනුෂයාගේ ජීවිතයට ලැබෙන්නේ මෞකස ඇතුළෙදීමයි එනිසා දෙවියන් වහන්සේ මනුෂ්‍යාව අම්මා කෙනෙක්ගේ කුස තුළ මවනකොට සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා ජීවන හුස්ම පිමිනකොට එතනදී ඇතිවෙනවා මේ මොහොතේදී යම්කිසි ආකාරයෙන් ශක්ති ප්‍රමාණයක්. ඉතින් මං හිතන්නේ මගේ ජීවිතේට මේ ශක්ති ප්‍රමාණයන් ඔක්කොම එන්න උළුවන්කමක් ඇති වුනේ මේ බඩ ඇතුලේ තමයි. මේ බඩ ඇතුලේදී මේ මොහොතේ මේ කල්පනා කරලා බලපුවාම එතකොට එනර්ජි එකද ස්ට්‍රෙන්ත් එකද ඇක්සෙප්ටන්ස් ද මේ උක්කෝම නිර්මාණශීලී භාවය මේ හැම දෙයක්ම මේ ගර්භාෂය ඇතුලේ තමයි ආවේ. එතන මේ ගර්භාෂය ඇතුලේ ඒ උක්කෝමත් එක්ක වර්ධනය වෙනකොට තමයි අම්මා මාව මේ පොළොව තලයට බිහි කරේ. එතන මේ බිහි කරපුවාම එතනින් ඔබට තියෙන අම්මේ තාත්තේ පුතේ දුවේ යොමුවා යොමු කිරීම. ඉතින් මා හිතන්නේ පුතේකට නැත්තම් දුවේකට මේ මොහොතේදී යොමු කරන්නට කවුරු හරි ඉන්නට ඕනේ. එතන මේ යොමු කිරීම gedarin සිදු වෙනකොට ඒක ඇතුලේ තියෙනවා ලොකු බලයක් ශක්තියක්. ඉතින් මං ආසයි අම්මගෙන් අහන් මේ බඩ ඇතුලේ ඉන්නකොට මම අම්මට මොකද හිතුනේ? අම්මට කියන්න පුළුවන්. මොන දඟලන්නේ ළමයෙක් කියලා තියෙනවා. මොන දඟලන ළමයෙක් කියලා තේරුණාලු. ඉතින් ඒ නිසා මං හිතන්නේ මං හිතා හිටියේ දැනුයි මට මේ දාංගලේ තියෙන්නේ කියලා. වතන්ද ගියාම මේ දාංගලේ දැන් නැමේ දිවිලා තියෙන්නේ බඩ ඇතුලේ ඉද්දිත් මං හිතන්නේ දඟල දඟල ඉඳලා තියෙන්නේ. එතකොට මේ ජීවිතේ ඉපදුනාට පස්සේ අම්මට මොකද හිතුනේ? ලොකු වෙනකන් ටිකක් සාමයි. පුතේ දැංගලුවේ නේ ලොකු උනාට පස්සේ අවුරුදු දෙකට පස්සේ හොඳට දැංගලන්න පටන් ගත්තා. එදුවර අවුරුදු දෙක වෙනකන් ආයෙත් කම් ඩවුන් ඊට පස්සේ ආයෙත් දැංගලුවා. මොකද දැංගලපු එකේ මොකද තියෙන ප්‍රතිඵලය? ඒක ලස්සනට ඉගෙන ගන්න පුළුවන් නේද? අනිත් එක ළමයි ටික ආශ්‍රය කරන් උඹට මල්ලි හොඳට බලා ගත්තා. එම තමයි දඟකාරකම තිබුණත් මල්ලිත් එක ආදරේ. මහේදනේ අම්මේ තාත්තේ පුතේ දුවේ දැන් මේ දඟකාර කමත් එක්ක යොමු වෙච්ච පැත්ත තමයි මල්ලි කියන. ඒතර මේ මල්ලිව බලා ගන්නට ඕනේ මල්ලිට ආදරේ කරන්නට ඕනේ කියන. එතකොට මේ මව් පදවිය තුල මේ ලොකු පුතා පොඩි පුතා කියන දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා මගේ අම්මා නම් දෙන්නටම කියන්නේ බබා කියන. මම දන්නේ නැහැ ඔයගලන්ගේ ගෙදර ඔයගලන්ගේ දරුවන්ට මොකද කියන්නේ කියලා. එහෙස තාමත් මේ මොහොතේ බබා කියලා තමයි කියන්නේ. එතන මේ ජීවිතේ මේ මොහොතේදී අම්මා කියන ශක්තිය ඔබේ මගේ ජීවිතේ ලොකු බලයක්. එහෙස ඔබේ මගේ ජීවිතයෙන් මේ මොහොතේදී අලුත් ගමනක් යන්නට ඕනේ. ඉතින් අම්මා කියන්නේ කො එහෙනම් අම්මගේ පතුම් ප්‍රාර්ථනා මොකද්ද මගේ ජීවිතේ? දැන් කරගන්න යන්නේ සීලේ තවදුරටත් වැඩි ලස්සනට කරගෙන මිනිස්සු ටික අපේ පැත්තට අරගන්න එක තමයි අපේ. මිනිස්සු අපේ පැත්තට ගන්න ඕනයි කියලා අම්මා කියනවා. මොකද්ද අපේ පැත්ත කියලා අදහස් කරන්නේ? දැන් සාමාන්‍යයෙන් අපේ ආගමේ මිනිස්සු කොම කැඩිලා බිඳලා මෙව කරලා යන එක අපි දකින්නවා දැන්. හැමදාම වගේ අපේ පැත්තවල දැන් අපිට ප්‍රශ්න වැඩි වෙනවා. ඒක නිසා ඒ අතරින් පුතා කරන්නේ සේවයේ දැන් මිනිස්සු අතර යන්න ඕන. ඉතින් මිනිස්සු අපේ පැත්තට හැරිලා එන්න මාර්ගයක් අපි සලසමු.
अम्मे कतोलिक सभावेन कैदिला बिंदिला याना जनताव नवत वातावरण में कतोलिक सभाव तुल मूलिक ने मूलारंभे सभाव तुल ट आये गनेन्द पुताट वगती मत्तीन आये केला इकियन इतन माहितन ने अम्मा की प्रार्थना आये के तमाय ने अम्मा की वे नहें पुता होंदरे इन्न टोने होंदरे किने गान्नोने ताऊ पादी कराने टोने पितराटे अन्नोने किएने क नमे अम्मा की प्रार्थना आवती बुने अम्मा की प्रार्थना आवती बुने पुते उब पुलवन नंता उब बहु दिने की आत्म गलवगान्न बहु दिने क नवत बतावा जीविते अरुताक नतुव एहिट मेहिट दुवन कोट एगुलांग आये टिक्करगन अविल्ला आये जीवत्वेन्न कियला देन्न एनां अम्मे ताति पुते दुवे मा प्रार्थना करनवा उबटत उबे दरुवान्व एतंट पत्करान्न सितुविल्ला पाल वेवा कियला නැත්තම් ගොඩක් වෙලාවට ඒ සිතුවිලි එන්නේ අහවලා කරන්නට ඕනේ අහවල් විදියට ඉන්න ඕනේ අහවල් අත්දැකීම ලබන්නට ඕනේ කියනවට වඩා ආත්ම ගලවන පුතෙක් ඉන්නට ඕනේ කියන මේ සුබ වදන අම්මගෙන් ගලාගෙන ආවා. ඉතින් මම ආසයි මේ වදනට නම් very good. ඉතින් ඒ නිසා මේ මේ වදන හොඳයි. ඉතින් ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ සුන්දරත්වේ භුක්ති විඳිමු හැමදාකමත් හැමදාමත් දෙවියන් වහන්සේට ප්‍රසන්නව ජීවත් වෙමු කිසිදෙකයි